මෙවර එක්සත් තරබියයමීර්ාජේදී පැවත්වෙන පදවාර විස්්‍යෑ විස්ස ක්‍රකට් ලෝක කුසලාන ඇඩි සුසකම් ැබීමේ තරග වටේ සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව ඊය පළමු තරගේ නැමීබිය කණ්ඩාෑම සමග ෂේක්ෂේ් ක්‍රීඩංගනයේදී පැවත්වනා එම තරකේ කඩ්ලු හතකින් ජයගනිමින් මෙවර ලෝකුස්සලානේ ජයග්‍රාහිව ඇරබීමට ශ්‍රී ලංකා කණ්ඩෑම සමත්තුනා ඒ තරගේ කාශයවාසය ජයක්‍රහණය කළ ශ්‍රී ලංකා නායක දසු ශානක නැමීබිය කණ්ඩා ඇමට ප්‍රධමයෙන් පන්දුවට පහරදීමට ආරාධනා කළා එ අනුව පිටියට පිවිසි නැමීබියා පිතිකරුවන් නියමිත පන්දවාර විශ්සාවසානයේ සියලු දෙනා දැවිී ලකුණ අනූ හයක් රැස්කිරීමට සමත් වනා නැමීබියාවෙන්ුවෙන් ක්‍රේග් බිලමස් ලකුණු විසිනමයක් සානායක ග්‍රහාට් ලකුණු විස්සක් රැස් කිරීමට සමත් වනා ෙස්මිට ලකුණු ොල්හ කැස් රීමට සමත් වනක්. අන්කිසිදු නැමීබා පිතිකරුවකටු ලකුණු දහයසීමා පසුකරෑමට ශ්‍රී ලංකා පන්දුු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. පන්දුු යවීමේදී විශිෂ්ට පන්දුු යවීමක නිරතුූ මහිෂස්්තීක්ෂණ කරලුතුනක් දවා ගැනීමට සමත් වනා. පනිදු හස්සරංග සහල අහිරු කුමාර කරලු දෙක බැගින් බිඳහෙලුව අතර දෂ්මත චමීර සහ චාමිහරුණනා රත්නා අතර දෙ එක්කඩු ලැබගින් දෙදී කියා. එයා අනුව ශ්‍රී ලංකා කණ්ඩෑම ලකුණු අනුහතක ජයග්‍රහහි ලක්කයක් හම්බායාම සඳහා පිටියට පේසි ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර දහතුනක් සහ පන්දුුතුනක් අවසානය කඩලුතුනක් පමණක් දැවී ජයග්‍රහය සීමාවඋපසකරෑමට සමතුනක් කෙසේනමුත් පිළිතුර ඉනිම ඇන බෝෂ්‍රීලක්කා ආරම්භක සබධතාව ඊයේ තසර්තකුණක් රම්භ පපිතිකරුවාලෙස පිටියට පිවිසි පැත්තුනි ක්්ෂංකට පඳුහයක් තුළ ලබා ගැනීමට හැකිවූයේ ලකුණු පහක් පමණයි. කුසාජනිත් පෙරේරස් ලකුණු එ කොළහකට ැවීගියා. දිනේ ශන්ධී මාර්ත රැස් කිරීමට හැකිවූයේ ලකුණු භාග පමණයි. කෙසේන මුත් බානුක සාවිශ්කයි මාඩු පාඩු සකසාගත්තා. ්‍රීලංකාවනුවේ විශෂ්ි පිති කරණය එක නිරතූ බානුක රාජපක්ෂ ලකුණු හතලිස් එකක් සහ අවිෂ්ක පනෑන්ඩ ලකුණු තිහක් ලබා ගනිීමෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණේවෙත සුරෙකිව රැගෙනයාමට කට්ටයතු කළා. බානුක රාජපක්ෂ විසින් එල්ල කරන ලදහායේ පහරගින් ශ්‍රී ලංකාව සියජයග්‍රහි ලකුණු සීමාව උපසුකරෑමට සමත් වනා. පන්දු යවීමදී රුබාන් බේනහස්මිට් අතරෙක් කඩුල්ල බැගින් බෙදීගිය. රගේ වීරයා සම්මානය හිමියූයේ පන්දුු ඇවීමේ දී විශිෂ්ට පන්දුුයවීමක නිරත වෙමින් කඩල තුනක් දවාගත් විසය කැවරදි මහිෂ්ටීක්ෂණටයි. මෙම ජයග්‍රහණය සමඟ ප්‍රසාද ලකුණු සටහනේද ප්‍රථමස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාව සමත් වනා. ශ්‍රී ලංකාව සහ අයලාන්තය අත්තර පැවැත්වීමට නියමි මීළංග තරගේ එලමෙන ඔක්තුොම්බර විසි වෙන දින එනම් ට දින එම ක්‍රීඩාංගනය දීම රාත්‍රිය හත්ත ඇති අඩාරම්භවීමට නියමිත.